FM දන්න දෙන්නෙක් අයිබෝවන් VFM නාලිකාවේ අපේ ප්‍රේක්ෂකයින් ඒ වගේම ශ්‍රාවකයන් සියල් දෙනාටම කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිවන්ත වෙනවා දන්න දෙන්නෙක් අද නම් හොඳටම දන්න දෙන්නෙක් මගේ දෙවනි පුතණුවන් කස්සප සෙන්රත් ඉතින් මගේ පුතත් එක්ක විවිධ ආරාධ්‍ය වැඩසටහන වලට සහභාගී වුණත් මෙවැනි වැඩසටහනකට ආරාධනයක් ලැබුණොත් මුල්ම අවස්ථාවයි මේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කියමනක් තියෙනවා ඒ වගේ තමයි මගේ කස්සප පුතණුවන් කුඩා කාලේ පටන් සම්මුඛ සාකච්ඡා මෙහෙවනවා ඒ වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මෙහෙවනවා ඒක එහෙම දීර්ඝ ගමනක් ගිහිල්ලා සැබෑ ජීවිතෙත් ඔහු මාධ්‍ය ශිෂ්‍යයේ ඉහළ තැනකට පත් වෙනවා කස්සප කොහොමද පුතේ ඒ මතක සටහන් අවදි කරන්නේ හොඳයි ආයිබෝවන් මං ගැන හඳුන්වා දීම කෙරුණා මං හිතන්නේ තාත්තා ගැන තමයි හඳුන්වා දීම කෙරුවේ නැත්තේ ඔහුත් රටම දන්න කෙනෙක් රටක් විතරක් නෙමෙයි ලෝකයක්ම දන්න කෙනෙක් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් ඔහු සම්බන්ධයෙන් විශේෂණ පද නම් ඕනෑතරම් තියෙනවා නමුත් මා ඔබේ හිතවත් සීලරත්න සෙන්රත් කියවම තමයි රටම අඳුරන්නේ අද තාත්තටයි මටයි මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳ VFM කාර්යමණ්ඩලයටත් ඒ වගේම මේ වැඩසටහන අපටත් පෞද්ගලිකව සුවිශේෂී වැඩසටහනක් අපි වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා තාත්තයි මමයි වැඩසටහන් වලට නමුත් අද අපි දෙන්නම වැඩසටහන මෙහෙම කරන ගමන් මේ වැඩසටහන කරගෙන යන්න තමයි අවස්ථාව තියෙන්නේ ඉතින් තාත්තා කිව්වා වගේ මාධ්‍ය සම්බන්ධයෙන් අපේ පවුලේ පසුබිමත් එක්ක වෙනස් කරන්න බැරි වෙන් කරන්න බැරි සම්බන්ධතාවයක් තමයි කුඩා කාලේ ඉඳලා තියෙන්නේ කසප පුතේ මම මේ අදට ගැලපෙන මතක සටහනක් අවදි කරන්නට මං අවසර ඉල්ලා සිටිනවා ඔබේ මමගේ පියා සීයා ජේමිස් මාන්නම් පෙරම ඊයේ තමයි හත් දවසේ දානේ තිබුණේ මීට සතියකට උඩදී එතුමා අභා ප්‍රාප්ත වුණා මොකද්ද මේ සිද්ධිය අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා සීයා අම්මගේ තාත්තා පුංචි අම්මලා හැමත් තියෙනවා පුංචිලා හැමත් ඉන්නවා දැන් සීයා සමග සමුක සාකච්ඡාව පවත්වනවා මේ පුතණුවන් මම හිතන අවුරුදු 5-6ක් විතර ඇති අහනවා මොකද්ද නම ජේමිස් මාන්නක් පෙරම ඉතින් දන්නවනේ කවුරුත් හොඳයි දැන් මේ තමුන්ට දිරි දෙන්නේ කවුද දිරි අනේ එහෙමනම් එකක් නෑ කියනවා දුවල විරුද්ධ වෙනවා ඇයි අපි මොකද කරන්නේ නෑ මේ එහෙම එකක් මගේ නෑ ආයි කියන්න බොරු කියන්න ඕනේ නෑනේ කියලා කිව්වා හැමෝම හාස්‍ය රසය ගන්නුණා ජීවිතේට දිරි දෙන කෙනෙක් මට නෑ කියලා කිව්වා දුවල සීල දෙනා විරුද්ධ වුණා නිවේදකයාටත් විරුද්ධ වුණා මතකද ඔව් ඒ වගේ රසවත් අත්දැකීම් මගේ කුඩා කාලේ පුරාවටම තියෙනවා ඉතින් පවුල් පසුබිමත් එක්ක ලැබුණු අපූරු සම්බන්ධතාවයක් මට සහෝදරයෝම දෙන්නෙක් ඉන්නේ මගේ වැඩිමහල් සහෝදරයා මිස්සක බාල සහෝදරයා තිස්සක ඉතින් කොල්ලොම තුන් දෙනෙක් ඉන්න පවුලක තමයි අපි හැදෙන්නේ ඉතින් බොහොම දඟ කාරකන් එක්ක තමයි අපේ කුඩා කාලේ ගෙවුනේ මං කැමති මේ තාත්තගේ කුඩා කාලය පිළිබඳ කතා කරන්න මට පළවෙනි ගීතය තෝරන්නත් තියෙන නිසා ඒ කුඩා කාලේ ගැන පොඩි මතක් කිරීමක් කරමු ඇත්තට මටත් තිබුණා කුඩා කාලේ ඉඳලම ඔය නිවේදක පිස්සුව කියන එක ගෙදර මං උපන්නේ කන්ද උඩරට ඒ බැහැට කියන සුන්දර ප්‍රදේශයක ගලහ කියන ගම්මානේ ඉතින් මීයෙක් මැරුණත් කුරුල්ලෙක් මැරුණත් තව මගුලු පවත්වනවා මම නිවේදන කටයුතු කරනවා ගෙදර සියල් දෙනාම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවන මගේ අයියා මේවා දැකලා බලලා ඔහු කොළඹ සේවය කරනකොට මට ගුවන්විදුලියට ඉල්ලුම් පත්‍රයක් යොමු කරනවා පරීක්ෂණයට ඒ අනුව තමයි මං ගුවන්විදුලියට යොමු වෙන්නේ එදා විහිළුවට පාසල් වේදිකාවේදී නිවේදන කටයුතු කළා වෙළඳ දැන්වීම කිව්වා මං හිතුවේ නෑ ජීවිතේ මට සැබෑවටම ඒවා කරන්න පුළුවන් වෙයි කියලා ඒ අනුව තමයි කොහොම හරි ගිහිල්ලා මම ගුවන්විදුලියට ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට මම මඩකලපේ මම ගුරුවරයෙක් හැටියට සේවය කරලා තමයි එන්නේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට සමත් වෙන්නේ කටහඬ පරීක්ෂණයට පෙනී හිටින මගේ වැඩිමල් පුතණුවන් මිස්සක සෙන්රත් උපන් දවසේ කස්සප උපන්නේ 1982 ඔහු ඉපදෙනකොට මම ගුවන්විදුලියේ සහන නිවේදකෙක් බවට පත් වෙනවා තුන්වෙනි පුතණුවන් ඉපදුන දවසේ මම සොයිසාරෝහලේ
මම කුසුම් පීරිස් සමග ඔවුන් නෑ බෑ වැඩසටහන ඉවර කරලා වාටුවට යනවා තුන්වෙනි පුතණුවන් බලන්න. VFM දන්න දෙන්නේ. හොඳයි. කස්සප පුතණුවන් මගේ දෙවනි පුතණුවන්. කස්සප සෙන්රත් සමග දන්න දෙන්නෙක් ගැන වැඩසටහනට සහභාගී වන්නට මට අවස්ථාව ලැබීම මගේ ජීවිතේ මන්දන මොකද සුන්දර අත්දැකීමක් හැටියට මට දැනෙනවා. මොකද මගේ ජීවිතේ පුතාලා තුන්දෙනාම මිස්සක කස්සප සෙනරල් මිස්ස කස්සප තිස්සක තුන්දෙනාම මගේ ජීවිතේ මේ සුන්දර අත්දැකීම් වලට අපූර්ව විදිහට සම්බන්ධ වෙනවා. කස්සප පුතණුවන් විශේෂයෙන්ම මිස්සක පුතණුවන් විදේශගත වීම නිසා ඔහු ඒ රටට ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය කටයුතු අධ්‍යක්ෂකම් කරමින් ඉන්නවා. සතුටට කරුණක් මිස්සක පුතණුවන්. වගේම කසප ඔබ ගුවන් විදුලියේ එනවා ළමා ශිල්පී පරීක්ෂණයට. ඔබ සමත් වෙනවා. අයියත් එක්ක එන්නේ. මට මහින්ද අල්ගමයන් කියනවා අයියට වැඩිය මල්ලි හොඳයි. මල්ලි වැඩිපුර ලකුණු ගත්ත මට වැඩි එකන තම ගන්න ඕනි කියලා. එදා ඉඳලා ඔබ කොළඹ DSN නායක විද්‍යාලේ ඉඳලා හැමදාම එනවා ළමා පිටියට. කවුද ඔබේ සමකාලීනයන්? හොඳයි. තාත්තා කියපු විදිහට මේ ළමා පිටියට ඒ විදිහට මේ සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු වෙන්න හේතුවක් තිබුණා. මොකද කුඩා කාලේදී තාත්තා කිව්ව විදිහට මේ තාත්තගේ කුඩා කාලේදීත් ඔය ලේනෙක් කරපොත් එක් එමියෙක් එහෙම නැති වුණාම අවමගල් අවමංගල්‍ය සභාවක් පවත්වලා කතා පවත්වනවා වගේ මගේ කුඩා කාලෙත් අර කලින් කිව්ව විදිහට මේ ගෙදරා අයව සම්මුඛ සාකච්ඡා වලට සම්බන්ධ කරගන්න ගීත ගායනා කරන්න කවි කියන වගේ විවිධ වැඩසටහන් මම කරා. මේ මට පුළුවන් හැකි ආකාරයට. ඒ කාලේ අන්තර්ජාලය තිබුණ නැහැ. ඒ කාලේ YouTube Facebook තිබුණ නැහැ. නමුත් පරණ ටේප් රෙකෝඩරයක් හොයාගෙන මම විවිධ දේවල් කරා. ඒව තමයි ඔය පසු කාලින වර්තාත කියපු විදිහට මම මේ සීයව අන්තරාවුණු සීයව මේ ඒ දවස්වල සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන මේ ඒක පස්සේ ගෙදර අයයි ඥාති හිත මිත්‍රාදී වුණු සියලු දෙනාම ඒ වැඩසටහන ජනප්‍රිය වුණා. මොකද ඒක පටිගත කරලා තිබුණා. පටිගත කරලා තිබුණා. ඒ පටිගත කරපුවා තාමත් තියෙනවා කැසට්ස්. තාමත් තියෙනවා. ඕන කොහොම හරි ওই වගේ තියෙනකොට තමයි මේ අපේ මේ හැකියාවන් දැකලා තාත්තේ දවස්වල මේ ගුවන්විදුලි සංස්ථාවට මේ හඬ ශිල්පීන් බඳව ගන්නවා. ළමා ශිල්පීන් වසර කිහිපයකට සැරයක් ඒක පැවැත්වෙන ඒ කාලේ හැම අවුරුද්දකම තියෙන්නේ. ඉතින් මට මතක හැටියනේ 1990 හෝ 91 අවුරුද්දේ මම ඉතාමත්ම කුඩාවදී මගේ අයියගේ සමුක පරීක්ෂණයට යොමු කරනවා. එතෙන්දී අර විවිධ ඡේද කියවන්න ඒ වගේම නාට්‍යනුසාරූපයව දෙබස් කියවන්න ඒ වගේ දේවල්ට ඇති වුණා. මම ඉතින් ඒ ටික මට පුළුවන් විදිහට මම කරා. අයියත් මාත් එක්ක සහභාගී වුණා. අර කිව්වා වගේ අයියා වැඩි ඒකට එච්චර උනන්දුවක් තිබුණෙත් නැහැ සහභාගී වෙන්න මුලදී. නමුත් අවසානයේදී තාත්තා කියපු ආකාරයට මාව තේරෙනවා හඬ ශිල්පියෙක් විදිහට ළමා ශිල්පියෙක් විදිහට. එකත් සුවිශේෂී අත්දැකීමක්. තාත්තා ඒ කාලේ සහන නිවේදකෙක් විදිහට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජනප්‍රියම වෙළඳ වැඩසටහන් ඔවුනෑ බෑ විනාඩියක් පමණයි පිබිදෙන ගායක පරපුර මහවැලියෙන් දෑයට පිදෙන මල් වගේ විවිධාකාර ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් මෙහෙවන කාලෙකදීම මට අවස්ථාව ලැබෙනවා ළමා පිටියෙන් ළමා පිටිය සරස්වති මණ්ඩපය චක්‍රවාටය සමනල ලන්ද වගේ ළමා ලෝකයේ ජනප්‍රිය වැඩසටහන් වලට සහභාගී වෙන්න. තාත්තා කිව්වා වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මහින්ද අල්ගම ශූරීන්. මම ඇත්තටම එතුමගේ ගීතයක් තමයි තෝරාගත්තෙත් මේ වැඩසටහන වෙනුවෙන්. සුමනා ජයතිලක ඒ වගේම විවිධ ඒ කාලේ අපිට ගුරුහරුකන් දුන්නු ඒ සියලුම ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක මහත්ම මහත්මීන් ආදරයෙන් මතක් කරන්නට ඕන. මොකද අර ගෙදර පරිසරයෙන් ලැබුණු ගුරුහරුකන් වලින් පස්සේ ගුවන්විදුලියේදී අපට නිසි මගක් ලැබුණා. ඒ කියන්නේ නිසි ගුරුහරුකන් ලැබුණා. ඒ නිසා මේ මාධ්‍ය ජීවිතය විතරක් නෙමෙයි මම හිතන්නේ අපි අද ජීවත් වෙන මේ සමාජ ජීවිතයටත් ඒක ගොඩාක් වැදගත් වුණා. ඉතින් මගේ මතකයේ ඉතාමත්ම සුන්දර විදිහට තියෙනවා මම ගුවන්විදුලි සංස්ථාවේ ඔය 10 වෙනි මැදිරිය, 5 වෙනි මැදිරිය, 3 වෙනි මැදිරිය වගේ මැදිරි අපි නිතර යන එන මැදිරි ළමා වැඩසටහන් කරන්නේ. ඉතින් මම සමහරලාට වැඩසටහන කරලා එහෙම නතර වෙලා ඉන්නවා. මොකද තාත්තා එනවා, තාත්තා ඒතර මට මතක හිටින මහවැලි
කේන්ද්‍රයේ මහවැලි අධිකාරියේ සේවය කරේ. තාත්තා ඉනවා සේවය අවසන් කරලා පවස්වරි තම ගොඩක් කාලවට එන්නේ මේ වෙළඳ වැඩසටහන් පටිගත කරන්න. කුසුම් පීරිස්, නාල්නි, ජයලත්, ගීතා කිලකරණසිංහ, කිලකරණසිංහ වැනි ප්‍රවීණයන් සමග තමයි කරන්නේ. ඉතින් මම අර ළමා පිටියේ මම ඉස්කෝලේ ඇරිලා සුදු ඇඳුමින් එහෙම මම යන්නේ ගොඩක් වෙලාවට ගුවන්විදුලි සංස්ථාවට. ඒ ගිහිල්ලා මගේ වැඩසටහන් අවසන් කරලා මම බලන් ඉන්නවා තාත්තගේ වැඩසටහන් අවසන් නිසා මට ඒ අත්දැකීමත් ලැබුණා. ඒ කියන්නේ අපේ වැඩසටහන් මම කියන්නේ ළමා වැඩසටහන් කරන්නත් මට අත්දැකීම් ලැබුණා. ඊට අමතරව ගිහිල්ලා බලන් ඉන්නවා තාත්ත කරන වැඩසටහන්. ඉතින් ඒකත් සුවිශේෂී අත්දැකීමක් වුණා. දන්න දෙන්නේ වැඩසටහනට මේ ජනප්‍රිය වැඩසටහනට මටයි කස්සප සෙන්වත් එහෙම නැත්නම් මගේ පුතණුවන්ටයි ආරාධනා කිරීම ගැන මම යලි යලිත් VFM නාලිකාවට මගේ ප්‍රසාදේ ප්‍රණාමය පුද කරනවා. මොකද ඉතාමත් අපූර්ව වැඩසටහන. වැඩසටහන නමත් බොහොම ලස්සනයි. දන්න දෙන්නේ මම වැඩසටහන ගන්නාවක්ම නැරඹුව තවත් අපූර්ව වැඩසටහන් තියෙනවා. දැන් කස්සප පුතණුවන් අර කුඩා කාලේ ඉඳලා මේ නිවේදන කටයුතු සඳහා යම් කිසි පුහුණුවක් ගෙදරින්ම ලැබුවා. තිස්සකත් එක්කත් සම්මුඛ සාකච්ඡා මට මතකයි කාලේ තිස්සකින් අහනවා කවුද ඉන්නේ මාමලා ඉන්නවා ඔය ඉන්නවා. එතකොට හිටියා බිල්ෂාන් කීර්තිසර කවුද මාමගේ නම මොකද්ද කියන්නේ සාතින්නන්ද කියලා කියනවානේ. එදිකේ වගේ තියෙනවද? හොඳයි කොහොමදත් දැන් ඔන්න ගුවන්විදුලියට පිවිසිලා ජනප්‍රිය වැඩසටහන් කරමින් ඉන්නකොට ඔබට ලැබෙන රූපවාහිනී හඬ කැවීම ශිල්පියෙක් හැටියට අල්ලපු ඇට්ට ගිහිල්ලා අතුල් රන්සිල්ලාල් කියන මගේ මිත්‍ර ඔබේ සමීපතම උපදේශකය මේ දවස්වලත් මං හිතන්නේ කොරියන් නාට්‍යයකට හඬ කවන රූපවාහිනීට පිවිසෙන අවස්ථාව ලැබුණානේ ඔය ඒ කාලෙම. දැන් අත වශයෙන්ම දැන් මේ කතාවේ අපි මේ පහුගිය අතීතයේ මතක් කරගෙන එනකොට සුවිශේෂී අත්දැකීම්නේ. දැන් තාත්ත කලින් අහපු ප්‍රශ්නෙට මට ඇත්තටම මේ තව දෙයක් එකතු කරන්න තියෙනවා. මේ ගුවන්විදුලියේ ළමා ශිපි පරීක්ෂණයේදී තාත්ත කියපු මේ අහපු අනිත් කාරණේ මේ කවුද හිටපු සමකාලීන කියන එක මට විශේෂ අත්දැකීමක් ලැබුණා. ගුවන්විදුලි ශාස්ත්‍රයේ වර්තමාන වෙනකොට ගුවන්විදුලියේ විතරක් නෙමෙයි මාධ්‍ය ශාස්ත්‍රයේ වර්තමාන වෙනකොට බොහොම ඉහළ තැන්වලට ඇවිල්ලා ඉන්න සුවිශේෂී පුද්ගලයන් සමග ළමා පිටියේදී අසුරු කරන්නට ඔවුන් සමග වැඩ කටයුතු කරන්නට විශේෂයෙන්ම වර්තමානයේ ගත්තාම අරවින්ද ලොකුගේ, ලක්මාලි වෙලගෙදර, මොක්ෂා විජේසූරිය, සුදේව හෙට්ටිආරච්චි, සම්පත් තුෂාර දයාවංශ, දිරලුක්ෂ විජේසූරිය මේ ආදි වශයෙන් මේ පසුකාලීනව ගත්තොත් සාරංග දිසාසේකර, ඒ වගේම හිමාලි සෛරුවන්ගි වැනි වර්තමානයේ වෙන විට අදටත් මාධ්‍ය ශාස්ත්‍රයේ රැඳී සිටින මේ සුවිශේෂී චරිත සමග ළමා පිටියේදී අපිට එකට වැඩ කරන්නට අවස්ථාව ලැබුණා. ඔවුන් මේ එකත් සුවිශේෂී අත්දැකීමක්. තාත කිව්වා වගේම ඊතනින් පස්සේ අවස්ථාවක් ලැබෙනවානේ රූපවාහිනියට යන්න මේ හඬකැවීම් ශාස්ත්‍රයට. ඒකත් මම හිතනවා මම ලැබපු විශේෂ අත්දැකීමක්. මොකද ටයිටස් තොටවත්ත ශූරීන් එතුමාගේ අවසානම ගෝල පරම්පරාව විදිහට මට අවස්ථාවක් ලැබුණා එතුමත් එක්ක වැඩ කරන්න. මොකද මට අවස්ථාව ලැබෙන්නේ පළවෙනි වතාවටම ඔෂින් වැඩසටහනට සහභාගී වෙන්න. ඔෂින් මාලා නාටකයේ කවුරු හැටියට? ඔෂින්ගේ පුත්‍රයා ටකේෂි, වැඩිමහල් පුත්‍රයා ටකේෂිගේ කුඩා අවදිය හඬ කවන්නට මට අවස්ථාව ලැබෙන්නේ. එතකොට ටයි අංකල් එහෙම නැත්නම් ටයිටස් තොටවත්ත ශූරීන් තමයි මෙහි හඬ කැවීම අධීක්ෂණ කටයුතු කරේ. අතුල රන්සිරලාල් මැතිතුමා තමයි එහි ප්‍රමුඛ අධිවරුවරි විදිහට කටයුතු කරේ. ඉතින් එතනින් පස්සේ පටන් ගත්තාම රූපවාහිනී සංස්ථාවේ සුවිශේෂී හඬ කැවීම වැඩසටහන් ගණනාවකට මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. පන්පසිදුවන්, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා, බලස් මාමා, ඊට පස්සේ සුජාත දියණිය, අභීත දියණිය ආදි වශයෙන් වැඩසටහන් රසකට ඒ හඬ කැවීම වල තියෙන සුවිශේෂී අත්දැකීම තමයි තාත්තරයි මටයි එවැනි මාලා නාටක කිහිපයකම එකට හඬ කවන්නට අවස්ථාව ලැබුණා. විටක තාත්තා රජතුමාගේ චරිතයට හඬ කවනවා, මම විරුද්ධවාදී කෙනෙක් විදිහට, තවත් විටක පියා විදිහට, පුතා විදිහට විවිධ චරිතවලදී ජාතික රූපවාහිනිය ඔස්සේ හඬ කැවීම වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒකත් මා ලැබපු සුවිශේෂී අත්දැකීමක්.
ඊළඟ ගීතය ගැන කතා කරන කලින් මම හිතනවා තාත්තා ගැන කතා කරද්දි මේ අද අපි කතා කරන්නේ මේ මං ගැන වැඩිපුර කතා කරනවද කියලා හිතනවා මේ සීලරත්න සෙනරත් කියන මාධ්‍යවේදියා මම හිතන්නේ මට වඩා ප්‍රකට චරිතයක් ලංකාවේ වසර ගණනාවක් තිස්සේ දැන් මට තියෙන අත්දැකීම ඇත්ත වශයෙන්ම මං උපන්නේ ගම්පහ බෙම්මුල්ලේ නමුත් අවුරුදු 5කින් වගේ කාලෙකින් අපි කැලණියට එනවා ඉතින් කැලණියෙන් පස්සේ දිගටම මගේ ළමා කාලය ගත වෙන්නේ කැලණියේ හැබැයි තාත්තට එහෙම නෙමෙයි තාත්තා වන්නේ නුවර ගලහ කියන ප්‍රදේශයේ ඊට පස්සේ රැකියාව සඳහා ලංකාවේ විවිධ දිස්ත්‍රික් වලට යන ලැබෙන විශේෂම දුෂ්කර පළාත් වලට අම්පාර මඩකලපු ආදී දිස්ත්‍රික් වලට ඒ හරහා අම්පාරේ මඩකලපුෙන් කොළඹට එනවා රාත්‍රී දුම්රියේ නැගලා වැඩසටහන් කරන්න ඊට පස්සේ ආපහු පොහොදා දුම්රියෙන් ආපහු යනවා රැකියාව කරන ඉතින් මෙවැනි දුෂ්කර සේවා ගණනාවක නිරත වෙලා තිනවා රාජ්‍යසේ විශේෂම ගුරු වෘත්තියේ හිටපු කාලේ අර ඊළඟ ගීතය තෝරන්නත් මම හිතන්නේ ඒක හේතුවක් වෙන්න ඇති මම විශේෂයෙන් මම කැලණි ගුරුකුල විද්‍යාලයේ සේවක නෝට මම සිංහල සමාජ අධ්‍යන ගුරුවරයා උදේ ඉස්කෝලේ යනවා හවස සහන් නිවේදකෙක් හැටියට ගුවන්විදුලි වැඩසටහන් වලට සහභාගී වෙනවා මොකද හැම දවස් හතටම අර කලින් පෙර කිව් වැඩසටහන් වලට සහභාගී වීමේ වගකීම මම වෙත පැවරී තිබුණා විනාඩියක් පමණයි ඔහු නැබෑ ගුරුගේ මණික් වාසනා උදාව විභජන ගායක පරපුර ඒ වගේම අපි දෙන්නයි පාළුලොවයි රහස් පරීක්ෂක නාට්‍ය ආදි වශයෙන් ඉතින් ගුරුකුලේ ඉන්නකොට අපූර්ව සිදුවීමක් වෙනවා ඔබෙත් ගුරුවරෙක් මා මිත්‍ර මේ අමරසේන කාංකා නම්ගේ කවි ලියනවා කවියක් කියලා එඩ්වර්ඩ් ජයකොඩු කියලා පුදුම මම තෝරපු ගීතයක නෙවෙයි මම වෙන කතන්දරයක් කියන්න පටන් ගත්තේ තාමත්ම කියන්නේ අපහාස නෙවෙයි උපහාසයෙන් කටයුතු කරන මිත්‍රයෙක් තමයි එඩ්වර්ඩ් ජයකොඩු දැන් මගේ සිංහල අනික් ගුරුවරයා අමරසේන කාංකා නම්ගේ ලස්සන කවි පන්තියක් ලිව්වා ලියලා මට කිව්වා මේක ඔයාගේ යාළුවන් දෙන්න එඩ්වර්ඩ් කියලා ඉතින් මම ඔයා අරගෙන එන්නකෝ කියලා තේපනොට දුන්නා බැලුවා ඇත්තෙන් මල කවි බහිතවද මං කවි කොලකාරය කියලා මං මචන් දැක්කහම නිකන් කවි කොලකාරයෙක් වගේ කමන්නේ ඔක කියවන්න කියලා ඔහ් කමන්න කියලා අරගෙන මේ ඩයරිය දාගෙන ගියා පැයකට විතර පස්සේ මම හිටපු පන්තියට ආවා ඇවිල්ලා කිව්වා අර ආමන්ත්‍රණය කරලා මට තාම ලස්සනයි මට දැනටම ආවා කිව්වා මෙලඩි එකක් මාරිම ලස්සනයි මම ඇයි ඒ වෙලාවේ කිව්වහම ඌ ගීත රචකයෙක් කියලා මගෙන් සල්ලි ඉල්ලයි කිව්වා මේ විහිළුවට කියන්නේ ඒ තරම් තදම තද විහිළු මේ කියන්නේ අර ඇනසෙ සැමුවෙල් වගේ තමයි එඩ්වර්ඩ් ජයකොඩ් කියන්නේ මොකද්ද මේ ගීතේ පින්න මාලේ සුද එන්න ගිහින් වත මුහුණ පුරා පෙම්පිරිලා ඔච්චර අපුද ඔබේ සිංහල ගුරුවරයා ඔව් අමරසේන කාංකා නම්ගේ මැතුමා යටතේ මට සිංහල භාෂාව හදාරන්න අවස්ථාව ලැබුණා ඒකත් විශේෂයක් දෙයක් ඔව් ඊට පස්සේ කිව්වා ළමා ගීත ලියන්න කියලා මගෙන් අහුවා මොකද්ද අදහස මං කොහෙද තියන්නේ ඔය අර අර පස්ස බැලුවොත් දිසාඥා කියලා පහෝදා ලියාගෙන එනවා කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දිසාඥා කියන ගීතය එහෙම තමයි අමරසේන කාංකා නම්ගේ කියන ගුරුවරයා ගීත රචකයෙක් බවට පත් වෙනවා VFM දන්න දෙන්නෙක් ඔබ දන්න දෙන්නෙක් වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ VFM ගුවන් විදුලියේ අද දන්න දෙන්නෙක් විදිහට ඔබත් සමග කතා කරන්න ඇවිල්ලා ඉන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් සමගින් මම කස්සප සෙනරත් අපි තාත්තල පුතා නමුත් මම හිතන්නේ දන්න දෙන්නෙක් විදිහට ගත්තහම නම් තාත්තව මට වඩා ගොඩක් ප්‍රචලිතයි කියලා මම විශ්වාස කරනවා මෑත කාලීනව මාව සමහර වෙලාවට මාධ්‍යෙන් දැකලා මිනිසුන්ට පුරුදු ඇති මම මාධ්‍යට සම්බන්ධ වෙලා හිටියා මීට අවුරුදු 10කට 15කට විතර කලින් නමුත් පසු කාලීනව මම මාධ්‍ය ශාස්ත්‍රයේට ඍජුව සම්බන්ධ නොවුණත් මාධ්‍යත් එක්ක ගනුදෙනු කරමින් තමයි පහුගිය කාලේ ගත වෙන්නේ අර කලින් ගීතය ගැන කතා කරද්දී මට හිතුණා තාත්තගෙන් අහන්න දැන් මේ අර ගමෙන් ඇවිල්ලා මේ කොළඹ පරිසරයේ වැඩ කරද්දී ජීවත් වෙද්දී සහ විශේෂයෙන්ම ගුරු වෘත්තියේ ඉඳලා පස්සේ මහවැලි කේන්ද්‍රයේ වැනි සුවිශේෂී වගකීමකට ඔබ පත් වෙන තින් අර අපි දෙන්නගේ ජීවිතයේ ගත්තාම මට විශේෂ වරප්‍රසාදයක් ලැබුණා තාත්තා නිසා මාධ්‍යයට සම්බන්ධ වෙන්න මේ හැකියාව මම හිතනවා මේ
අද අපි කතා කරන sannivedana ශේෂ්ත්‍රයේ මේ සියලු දේවල් ලැබෙන්නේ ඒ ගුරුහරුකම් එක්ක. එතකොට තාත්ත නිසා මට ලැබෙනවා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න, මාධ්‍යට සම්බන්ධ වෙන්න, ඊට පස්සේ අපිට චීනට යන්න අවස්ථාව ලැබෙනවා. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියත් එක්ක තාත්තරත් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා, මටත් වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් වර්තමානයේ ගත්තාම මට හිතෙනවා තවත් පොඩි ගැළපීමක් තියෙනවා කියලා. ඒ මීට අවුරුදු 20කට 25කට උඩදී, ඊටත් උඩ මැද අවුරුදු 30කට විතර වගේ උඩදී තාත ගුරු වෘත්තියෙන් පිවිසෙනවා මහවැලි අධිකාරියට, එහෙම නැත්නම් මහවැලි කේන්ද්‍රයට එහි මාධ්‍ය උපදේශකවරයා වශයෙන්. එතකොට මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තමයි එවකට මෙතන 1980 දශකයේ අගභාගයේ ඉඳලා ගත්තාම ලංකාවේ තිබුණු දෙවන්තම සංවර්ධන ව්‍යාපෘතිය. එය 30 අවුරුදු සැලැස්ම පසුව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය බවට පත් වෙලා මේ දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතියේ මාධ්‍ය කටයුතු, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු, සුවිශේෂී වගකීමක් තාත්තට පැවරෙන මහවැලි කේන්ද්‍රය හරහා මේ මහවැලි කලාපවල සංචාරය කරමින්, මට මතකයි අපි කුඩා කාලේ තාත්තත් එක්ක යනවා තාත්තගේ මේ කකුල උඩ තමයි අපි යන්නේ ගොඩක් වෙලාවට. තාත්තගේ නිල රථය තිබුණාට මායි අයියයි යන්නේම තාත්තගේ ඔය උකුලේ. ඉතින් අද මට තේරෙනවා, දැන් මට අද දුවෙක් ඉන්නවා. එයා සමහර වෙලාවට මම රථේ පදවන්නේ නැති වෙලාවට යනවනම් එයා යන්නේත් මගේ ඔඩොක්. ඒකට මට තේරුම් ගන්න පුළුවන් පුතාලා දෙන්නෙක්ව තියාගෙන යනකොට කොච්චර අපහසු වෙන්නේ නැද්ද කියලා. විශේෂයෙන්ම මහවැලි කලාප, රන්දෙනිගල, රන්ටැබේ, ඒ වගේම ත්‍රිකුණාමලයේ ආදී මහවැලි කලාපය අති විශාලයි. ඉතින් මේ කලාප පුරා තාත්තා අපිවත් රැගෙන තමයි ඔය වැඩසටහන් කරන්න යන්නේ. ඉතින් වර්තමානයේ වෙනකොට මම කිව්වේ මේකේ සම්බන්ධයක් මට පේනවා කියලා. අද මම සේවය කරන්නේ මේ වෙනකොට ලංකාවේ තියෙන දෙවන්තම සංවර්ධන ව්‍යාපෘතිය විදිහට සැලකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය. ඉතින් මීට අවුරුදු 30කට 35කට කලින් තාත්තා දරපු වගකීමට සමාන වගකීමක් අද මට පැවරලා තියෙනවා ලංකාවේ තියෙන දෙවන්තම සංවර්ධන ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානියා විදිහට. මේ ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු රටට ගෙනියන්න ජනතාවට දැනුවත් කිරීමේ කාර්යභාරය. ඉතින් අපි දෙන්නගේ මේ විදිහේ විවිධ තැන්වලදී අපි සහසම්බන්ධී වෙනවා. තවත් සුවිශේෂී අත්දැකීමක් තමයි මේ මාධ්‍ය ශාස්ත්‍රයේ මම කාලයකට පෙර ආතුව මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් විදිහට කටයුතු කරා. ඒ සමකාලීනව තාත්තා ලේක් හවුස්, එහෙම නැත්නම් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතුරු මණ්ඩල අධ්‍යක්ෂවරයා විදිහට හිටිය මම පෞද්ගලික නාලිකාවක මේ සමාගමක ප්‍රධානියා විදිහට, නාලිකා ප්‍රධානියා විදිහට කටයුතු කරා. ඉතින් ඒ අවස්ථාවෙත් අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තියෙන රැස්වීම් වලදී, විදුලි සංදේශ නියාමන කොමිසමේ තියෙන රැස්වීම් වලදී එහෙම තාත්තයි මමයි සහභාගී වෙනවා රැස්වීම් වලට ආයතන දෙකක් නියෝජනය කරමින්. ඉතින් ඒකත් සුවිශේෂී අත්දැකීමක් පෞද්ගලික වශයෙන් ගත්තහමත් සහ මේ ශේෂ්ත්‍රය හා සම්බන්ධව ගත්තහම තාත්තට කොහොමද මේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය? මොකද මම අද වරාය නගරේ හරහා ඉටු කරන කාර්යය අද වෙනකොට තාක්ෂණයේ දියුණු වෙලා තිනවා. මට මේ තාක්ෂණත් එක්ක මට දේවල් සමහර දේවල් පහසු වෙලා තිනවා. නමුත් මීට අවුරුදු 30කට 35කට උඩදී තාක්ෂණයේ මේ තරම් සුලභ වෙලා තිබිච්ච නැති යුගයක මහවැලිය පිළිබඳ රටට ගෙනියන්න, රටට පණිවිඩය ගෙනියන්න දරපු ඒ කටයුතු ගැන අපි කතා කරමු. ඇත්තටම මම මගේ ගුරු විද්‍යාලයෙන් පස්සේ පළවෙනි පත්වේ මම්පාරේ අවුරුදු 6-7ක් විතර මම සේවය කරනවා. 1977 වෙනකොට දේශපාලන පෙරලියක් පෙරලි වෙනකොට ආණ්ඩුවක් මුලින්ම අල්ලගන්නේ රජයේ සේවකයන්ගේ බෙල්ලෙන්, විශේෂයෙන් ගුරුවරයාගේ බෙල්ලෙන් අල්ලනවා. මාව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා දැම්ම සිංහල ගුරුවරයා මඩ කලපේ වාලච්චේන දෙමළ මහවිද්‍යාලයට. ඔකට දෙනෙක් යන්නේ නැහැ හැම වෙලාවෙදී. මාරුව මේ අවලම් කරගෙන නිකන් ඉන්නවා. මම ගියා බොහොම සතුටින්. මට දුන්නේ බාලචේන දෙමළ මහවිද්‍යාලයේ විදුහල්පතිතුමා. සිංහල කොහොමද දන්නේ? මම දෙමළ දන්නේ නැහැ. ඉංග්‍රීසි සාමාන්‍යයෙන් කතා කරනවා. මමත් ඔහුත් කතා කර තුනේ පන්තිරි ගියා. පොඩි උන් ලියනවා ආන අම්මන මාව නම්මා. ගුරුවරයා යටින් ලියනවා ආනම්මන මාව නම්මා. ආන අප්පන පාව නප්පා ලියනවා. සර් යටින් ලියනවා. පොඩි උන්නේ දන්නේ නැහැ සර් දන්නේ. වනක්කම් පහන්කම් කියනවා. ඉප්පෝ එන්ටක ඉප්පෝ පාඩම් ඉරුකු සර් කියවන්න කියනවා. ඊට පස්සේ ඉන්ඩගේ පේච්චි කියනවා.
පේචකන කතාව. ඔහොම ඔහොම වෙලා මාස 6ක් ඉතර යනකොට මට කතා කරන්න පුළුවන් ලියන්න පුළුවන් ටිකක් පොඩි පොඩි කවි පුළුවන්. අධ්‍යාපන කන්තෝරුවෙන් එනවා මේ මම මේ මහවැලියට එන්න මග පිවිසෙන්නේ කොහොමද කියලා මගේ සහෝදර ගුරුබවතුන් මේක නරඹන අහන අයට පොඩි පරමාදර්ශයක් දෙන්නයි සූදානම. ඕනම අභියෝගයක් බාර ගන්නට ඕන කියන එකයි. ඉවකලාට පත්වීම දුන්නාම මේක යන්නේ නැහැ. ඒක අවලංගු කරලා නිකා ඉන්නවා. නමුත් මම එහෙම කළේ නැහැ. එනක් කියන්නයි මට ඒකෙන් ලැබුණ ප්‍රතිඵලය මොකද්ද කියන එකයි. මම මේ කියන්න සූදානම් වෙන්නේ. ඉතින් කොමුණත් මට ඇවිල්ලා කිව්වා මෙහෙම පාසලක් තියෙනවා. කැලේක තියෙන සිංහල ඉස්කෝලේ ඔබ විදුහල්පතිවරයෙක් මම අතුර අම්පාරේ සේවය කරා වැඩබලන විදුහල්පතිවරයෙක් හැටියට. මම ආපහු විදුහල්පති වෙරේ කැටියට මේ කැලේක සිප්පි මඩුව කියන පාසලේ විදුහල්පතිවරයා හැටියට මට පත් කරලා මට යන්නයි කිව්වා. මට ඉස්සලා ගිහිලා බලන්න කිව්වා. මම ගියා බැලුවා. ඒක දිග කතාවක්. අඩා මහත්තයා පොතේ ඒක තියෙනවා. ඒක අපි කෙටියෙන් කියමු. පස්සේ කොහොම හරි අවුරුදු 5ක් මඩ කලපේ හිටපු හින්දා මම කම්බ රාමායන තිරුකුරන් නාලඩියර් කියන පොත්පත් කියලා සාමාන්‍ය පෙළ විභාගයට තරම් සමත් වුණා. කොහොම හරි අවුරුදු 5කට පස්සේ මම එනවා ගම්පහ දිස්ත්‍රික්කයට. මොකද මම ඒ වෙනකොට ගුවන්විදුලියට ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට සමත් වෙලා. එතකොට 82දී ඔබ ඉපදෙන අවුරුද්දේ මම මඩ කලපේ ඉඳලා තමයි එන්නේ සම්මුඛ පරීක්ෂණයට සමත් වෙනවා. ඉතින් මගේ දරුවත් දරුවනුත් එක්ක මට පුදුම සහ සම්බන්ධයක් තියෙන එක මම හිතන්නේ සංසාර පෙර පුරුද්දක්. ඉතින් ඇවිල්ලා මම ගුරුකුල විද්‍යාලයේ උගන්වන කාලේ එවකට මහවැලි සංවර්ධන ඇමති ගාමිණී දිසානායක මැතිතුමා එතුමා එනවා රත්නාවලි බාලිකා විද්‍යාලයට. උඩුගම්පල කියන පොලිස් ජේසු පොලිස් අධිකාරිවරයා මට ආරාධනා කරනවා පාසල්ට ඇවිල්ලා මේක නිවේදන කටයුතු කරන්න කියලා. ඒතකොට මම කියන්නේ 86දී. එතකොට මම ගුවන්විදුලි නිවේදකයෙක් ගුරුවරයෙක් මම යනවා ගිහිල්ලා. ඉතින් නිවේදන කටයුතු මම යන්න ඉස්සල්ලා වාරි මාර්ග ගැන මහවැලි ගැන කියවගෙන පොත්පත් කියවලා දරුවන් කියන දරුවනේ තව අවුරුදු ගාණක් යනකොට මහවැලි සංස්කෘතික බිහි වෙනවා. අපිට බතබුලත මහවැලි ලැබෙනවා, විදුලිය ලැබෙනවා. ඒ සඳහා නායකත්ව දෙන ගරු අමාත්‍ය ගාමිසානායක මැතිතුමා තමයි මේ ඉන්නේ. තවත් දෙතුන්සරයක් වැඩිහා බලනවා. එයා වාඩි වෙනවා. මම වරින් වර මහවැලි ගැන කියනවා. මම මහවැලි දැකලත් නැහැ. මේ පොත්පත් වලින් ඉගෙන ගත්ත ඒවා. මම කියනවා යාට මාව ගෙල අධ්‍යාපන අධ්‍යක්ෂයන් who is he? So he is one of my teachers. He knows all the three languages. Especially he knows Tamil well. මේ කියන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂය. පස්සේ අර පොලිසිය මහත්තයත් එහෙම කිව්වා. ගම්සනායක මහත්තයා බැහැලා යනකොට මම ළඟට ඇවිල්ලා සෙනරත් කියලා පිටට තට්ටු කළා කියනවා. මේ ලබන අගහරුවාද ඇවිල්ලා මාව හමු වෙන්න කියලා. අධ්‍යාපන අධ්‍යක්ෂතුමා කිව්වා සර් are you trying to take him there? Don't do that. I'm using a good teacher to ගම්පහ. මේක ගම්සනායක මහත්තයාට වැදුණා. එයා ගියා මෙහෙ වරෙන් කියලා මට කතා කළා අධ්‍යාපන අධ්‍යක්ෂ. අන්න උඹට හොඳයි උඹව ගන්නව ගම්සනායක දැන් මහවැලියට. උඹට පැජරෝ එකක් හම්බෙනවා, අපිට වැඩි පඩියක් හම්බෙනවා, අපිවත් දාගෙන රවුමක් එක්ක ඵලයන් කියන වචනවලින්ම කිව්වා. කිව්වත් වගේ මාව ගත්තා මහවැලියට. මට ආරාධනා කරා මහවැලියටම එන්න කියලා. මම එයානෝ මහවැලි කේන්ද්‍රයේ ඇමතුමාගේ මාධ්‍ය උපදේශකවරයා හැටියට එතුමාට හැමදාම උදේ ගෙදරට ගිහලා දෙමළ උගන්වනවා. එහෙම ඉන්නා මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙන්න ඉස්සෙල්ලා දක්වාම මහවැලියේ මාධ්‍ය උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මම සියලුම මහවැලි කලාපවලට ගිහිල්ලා මට ගම්සනායක මහත්මයා කියනවා ඔබ ගුවන්විදුලි නිවේදකෙක් මහවැලි කලාපවලට ගිහිල්ලා මේ ජනතාව දැනුවත් කරන්න කියලා. මහවැලි දැනුම් වෙනුම මහවැලියෙන් දෑද පිදෙන මල් කියන වැඩසටහන් රැගෙන මම මහවැලි කලාපයක් ගන්න ගිහිල්ලා දැනුම් වෙනුම වැඩසටහන් කරලා පාසල් ළමයින්ට වෙනම, වැඩිහිටියන්ට වෙනම, ගොවීන්ට වෙනම වැඩසටහන් කරා. ඒ සෑම ජනතාවක්ම දැනුවත් කිරීමේ කාර්යභාරය මට ඉෂ්ට කරන්න පුළුවන් වුණා. මම තාමත් සතුටු වෙනවා ගුවන්විදුලියත් එක්ක එකතු වෙලා ඒ කටයුතු කරා. ඉතින් ඒ අනුව විශාල සේවයක් කරා කියලා මට හිතෙනවා.
මම මාධ්‍ය උපදේශකවරයෙක් සහ දෙමළ දැනීම නිසා යාපනයේ මඩකල පළාත්වලත් මේ පරිසරණ කළා. VFM දන්න දෙන්නේ ඔබ යලිත් දන්න දෙන්නේක් සමග එකතු වෙන්නේ VFM ගුවන් විදුලියේ අද දන්න දෙන්න තමයි මාධ්‍යවේදී සීලරත්න සෙනරත් සමගින් මම කස්සප සෙනරත් අපි කතා බහ කරමින් හිටියේ මේ භාෂා හැකියාව පිළිබඳව තාත්තට දෙමළ හැකියාව තාත්ත ප්‍රගුණ කරගත්ත නිසා ජීවිතේ විවිධ අවස්ථාවන් තාත්තට ලැබුණා ඒ නිසා අද තාත්ත ඉන්න තැනට එන්න ඒක පිටිවහලක් වුණා මටත් අවස්ථාව ලැබුණා චීන භාෂාව ඉගෙන ගන්න චීනෙට ශිෂ්‍යත්වයක් ලැබීම නිසා වෙන්න එකත් තාත්ත සහභාගී වෙනවා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියට තාත්ත සේවයට යන නිසා ඒ නිසා චීන භාෂාව ඉගෙන ගැනීම තුළින් මටත් වර්තමානයේ වන විට විවිධ අවස්ථාවන් උදා වෙලා තිනු නිසා මේ වැඩසටහන අහන නරඹන ඕනම කෙනෙකුට මම හිතන්නේ වැදගත් පණිවිඩයක් භාෂා හැකියාව. ඒ කියන්නේ තමන් දන්න භාෂාව සිංහල බස වෙන්නට පුළුවන්, දෙමළ බස වෙන්නට පුළුවන්. ඒ බසට අමතරව තවත් බසක් හොඳින් ඉගෙන ගන්න මම හිතන්නේ ඒක කිසිම අවස්ථාවක අඩුපාඩුවක් වෙයි කියලා, එහෙම නැත්නම් අවඩක් වෙයි කියලා එකෙන් ඔබට තව තවත් දොරගුළු විවර වීම තමයි සිද්ධ වෙන්නේ. දෙමළ නිසා තාත්තට විවිධ අත්දැකීම් ගණනාවක් තියෙනවා. මේ මට මතක එක අත්දැකීමක් මම කියන්නම් තාත්ත සම්බන්ධයෙන්. මොකද මේ කුඩා අවදියේදී අපි ඕනම තැනකට යනකොට මට තියෙන අත්දැකීමක් තමයි මේ දැන් තාත්ත ඒ දවස්වල ගුවන් විදුලිය තමයි ප්‍රචලිත වෙලා තිබුණේ. රූපවාහිනිය හැමතැනම තිබුණේ නැහැ. රූපවාහිනිය තිබුණේ තා සීමිත නිවෙස්වල. ඉතින් ඒ අවදියේදී තාත්ත රූපවාහිනී වැඩසටහන් කරා. මට මතකයි හෙලන්ස් මංගල සීනු වගේ වැඩසටහන්, ඒ වගේම ශනිදායි බොනි ගයි බොන් වගේ වැඩසටහනුත් රූපවාහිනී සංස්ථාවෙන්, ඒ වගේම ස්වාධීන රූපවාහිනී විවිධ වැඩසටහන් කරා. ඒවා තාත්තට තියෙන විවේකයත් එක්ක සීමිත වැඩසටහන් ප්‍රමාණයක් තමයි කරේ. ඒ වගේම ශනිදා වාසනාව ගණිත ගැටලුව වගේ වැඩසටහන්. දැන් මේ ශනිදා වාසනාව වැඩසටහනට සහභාගී වෙන්නේ ඒකේ දෙමළ විස්තර කතනයත් එක්ක එක්ක ඒත් එක්ක ගිහිල්ලා තමයි මේ ගණිත ගැටලුව මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ තාත්තගේ දෙමළ හැකියාවත් එක්ක මට මතකයි ඒ දවස්වල මේ ගොඩක් අය හිතුවා මේ අපි දෙමළ සම්භවයක් තියෙනවා කියලා. මට අනන්තවත් එහෙම වෙලා තිනවා, මගෙන් දෙමළෙන් කතා කරලා තිනවා, දෙමළෙන් ප්‍රශ්න අහලා තිනවා, විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා තිනවා. හැබැයි මට ඒ වගේ අත්දැකීම් වලට වඩා බොහොම විශාල අත්දැකීම් තාත්තට මුහුණ දෙන්න වෙලා ඇති දෙමළ භාෂාවේ දැනගැනීමත් එක්ක. ඔව්, මම දැන් නිවේදකෙක් හැටියට මම මගේ සහෝදර අංකුර කලාකරුවන් නිවේදන ශේෂ්ඨයට එන්නේ ඉන්න අයට කියන්නේ විශේෂයෙන් ලංකාවේ ඉන්නවා නම් දෙමළත් ඉගෙන ගන්න. දෙමළ දෙවනි භාෂාවක් හැටියටත් විශාල සංඛ්‍යාවක් අපේ දෙමළ ජනතාවක්, දෙමළ මුස්ලිම් ජනතාවක් වාසය කරන නිසා මට අවස්ථාව ලැබෙනවා. කස්සප පුතේ මේ හිටවිදී දන්නවද ජනිත කල්යාණී කියන ආයතනේ තියෙනවා. දැන් උදයා ජුවලස් මේකළු එකතු වෙලා සංගීත ප්‍රසංගය ඉන්දියාවේ ඉඳලා ගායක ගායිකාව වෙන්නේ සුගදාස ස්ටේඩියම් එකේ තියෙනවා. 10,000ක් තමයි මේකේ ප්‍රේක්ෂකට ආරාධනා කළා තියෙන 10,000කින් පුරවන්න මේ දෙමළ ගායක ගායිකාව ඇවිල්ලා එක ටිකට් එකක් ඒ කාලේ හැටියට රුපියල් 1000ක් රුපියල් 500 ලොකු ගාණක් ඇවිල්ලා දැන් මුදලාල්ලාට ආරාධනා කළා තියෙනවා. මටත් ආරාධනා කර මමයි දෙමළ භාෂාවේ නිවේදන කටයුතු කරන්නේ ප්‍රවීණ නිවේදක අබ්දුල් හමීද්, බීච් අබ්දුල් හමීද්. ඉතින් අපි දෙන්නා ගිල්ල ඉන්නවා. දැන් මුදලාල්ලා වාඩි වෙලා ඉන්නවා. නවලෝක මුදලාලි, නිකාඩෝ මුදලාලි, දාස මුදලාලි, මුදලාල්ලා 15ක් විතර ඉන්නවා. ඊට පස්සේ පොල්තෙල් පාන පැලටින් තියෙන දැන් සාල පිරිසක් ඉන්න ප්‍රේක්ෂකයෝ මට කියනවා මේ අර මුදලාල්ලා හිටුවේදී මතේ හරි දැන් කියන්නේ පාන පත්තු කරනවා කියලා කියන්නේ කිව්වා. මම කිව්වා අබ්දුල් හමීද් කතා කරාට පස්සේ මොකද නෑ මේ මේ කට්ටියනේ මේගොල්ලෝ මට දෙනවා රුපියල් 5000ක් විතර දෙනවා. මේගොල්ලෝ මේ රුපියල් 100 200 500 මේ කට්ටියනේ කියලා කිව්වා. මමත් නැග්ගා ආයිබුවන් දාබර නෝනාවර මහතොරණි. දැන් අපි සූදානම් මේ සංගීත ප්‍රසංගය ආරම්භ කරන්නට ඉන්දිය ගායක ගායිකාවන් විශාල පිරිසක් පැමිණ සිටිනවා. ඉතින් දෙන්න පටන් ගත්තේ නැත හූවක්
දහ දහක් විතර හිටියා දහ දහ මට හූ කිව්වා අද්දකමිස්වා අන්බර්ගලේ නන්බර්ගලේ එල්ලෝරුකුම් මාලේ වන්දනංගල් සංගීතத்துக்கு பேதமில்லை நான் ஒரு சிங்களவர் உங்கள் மத்தியில் நான் எனது தாய்மொழியில் பேசினும் தவறா சொல்லுங்க தவறா இல்லை நான் இப்பொழுது எனது தாய்மொழியில் பேச அனுமதி கேட்கிறேன் நான் தமிழில் பேச முதல்ல உங்கள் மத்தியில் சிங்களத்தில் பேசி தான் தமிழில் பேசுவேன் கேட்க மமதாங் தெமலேம மகே நிவேதன கட்டுயுத்த கரணும் අර සියලු දෙනාම මීක් නැතුව නිශ්ශබ්ද වුණා. මොකද මම කිව්වේ ආයිබන් දැන් මම කිව්වේ මේගොල්ලන්ට ආරාධනා කරන්න ගියේ. ඒකට හෝ කිව්වනේ මම දෙමළ භාෂාවෙන් කිව්වා අන්බර්ගලේ නන්බර්ගලේ හිතවතුනි මිත්‍රවරුනි. සංගීතයට ભેදයක් නැහැ. එනිසා මම සිංහලේ මගේ මව් භාෂාවෙන් කතා කරලා කියනවා දෙක වරද්දක් කියලා. නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. මෙතන ඇවිල්ලා ඉන්න ආරාධිතමුත්තෝ ඒගොල්ලෝ සිංහල අය ඒගොල්ලන්ට පොල්තෙල් පාන්න තමන් ආරාධනා කරේ. ඒ නිසා මම නැවතත් වරක් දැන් උඹලගේ මව් භාෂාවෙන් කතා කරන්නේ මගේ මව් භාෂාවෙන් කතා කරලා මේකට ආරාධනේ අවසර දෙන්න. කමක් නැද්ද? පරවායිල්ලයා. කමක් නැද්ද? පරවායිල්ලේ කිව්වොත් දෙනවා. ඊට පස්සේ මම සිංහලෙන් කතා කරේ සද්දක් නැහැ. මම බහිනකොට විශාල මල් මාලාවක් ගෙනලා කට දෙන්නවා. මම කියන්නේ මගේ එතන දෙමළ වචනයක්වත් දන්නේ නැති නිවේදකෙක් කටයුතු කරන්න මොකද වෙන්නේ බහැලා පැත්තකටම යන්න වෙනවා ඒ නිසා මම කියන්නේ එවැනි තැනකදී විශේෂයෙන්ම භාෂාව අවශ්‍ය වෙනවා ඒ එක වර්තමාන අගමැතිතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට පළවෙනි කතාව විපක්ෂේනෝඩ මම ළඟට ගිහිල්ලා ලියලා රිහර්සල් කරලා තමයි යාපනයේ ගිහිල්ලා 2003දී අපි චීන යන්න ඉස්සලා දෙමළෙන් කතා කරා මම ප්‍රොම්ප්ටර් එක වගේ පස්සේ ඉඳලා එතුමා කියනවා අන්බර්ගලේ නන්බර්ගලේ මම පස්සේ ඉඳලා කියනවා මනක්කම් කියලා ඒකම ලස්සන්ට වැඩේ කළා ඊපස්සේ මෑත භාගයේදීත් යම් කිසි වැදගත් කතාවක් කරනකොට මට පහිනියක් කියනවා මගේ ඉස්සරහා එක කියවනවා ජනාධිපතිතුමා වෙලා ඉන්නකොට නාමල් මන්තුමාට අවුරුදු 5ක් තිස්සේ මම දෙමළ උගන්වන තාමත් මං හිතන්නේ යාපනයේ ගියාම නමල් ඇමතුමා දැන් එතුමා දක්ෂයි කාලේ මන්දිතුමා වාහන නගල මගෙන් අහනවා ශ්‍රී ලංකල් වතුර වලට මොනවද කියන්නේ මං කිව්වා තන්නේ ගෙවල් වලට වීඩ් ප්‍රශ්න වල ප්‍රශ්නේ ළඟට එන්න කිට්ට වාංග හොඳට අහගන්නවා ගිහිල්ලා ජනතාව සරහට ගිහිල්ලා වාංග වාංග කිට්ට වාංග කියනවා එන්න අම්මා කියනවා අයියෝ ස්වාමි එංගලික වීඩ ඉල්ල එයා දන්න දැන් යනකොට මගෙන් අහගත්තේ හූ හැස් කම් ෆ්‍රම් ඒජිය ඔෆිස් වට ඉස් දිස් හවුසින් ප්‍රොබ්ලම් කැන් යූ ලුක් ඉන්ටු දිස් මැට හැමෝම හිතන මම හොද්දට දෙමළ දන්නවා කියලා ඒ දන්න ටිකෙන් උපර විදිහට ප්‍රයෝජන ගන්න දක්ෂෙත් තමයි ගරු නාමල් ඇමතිතුමා එතුමා ඒ ඒ ඒ භාෂාව ඒ ටික වෙලාවේදී ඒ තැනට ගිහිල්ලා තැනට සුදුසු නුවන් එතුමාට තියෙනවා ඉල්ලා ඉංගේ බාංග බාංගි මම ඔක්කොම එනවා කියන දේ අහගෙන ඉන්නවා නැත්තම් මගෙන් හරි එහෙම හිතන මොකක්ද ඒ කිව්වේ කියනවා ඊට පස්සේ ඒ අදාල් නිදහර ආම් එංගලික තන්නේ ඉල්ල සාමී කියනවා දෙයනේ මට අපිට වතුර නැහැ කියනවා හූ හස් කම් ෆ්‍රම් වෝටර් බෝඩ් කියනවා වැඩේ කොහමරි කරේනෝනේ ඒකත් දේශපාලඥයෙකුට තමත් අවශ්‍යයි එතුමාට ඒ සූර බුද්ධිය තියෙනවා මම හිතන්නේ එහෙම වුණොත් තමයි ජනතාවගේ පිළිගැනීම තියෙන්නේ අනිත් එක මතක ඇති ප්‍රති මම දැන් ඊළඟ ගීතේ මට අවස්ථා තියෙනවා මේ අපි මතකද මුලතිව් ගියා කොහොමද අපි සැලකුවේ අපි ගියා මුලතිව් නාකටකට යන්න කරවල ගන්න අපිට ගන්න දුන්නද මාළු ගන්න දුන්නද අපි මෙඩිස් මෝලකට යන්න ගියාන්න දුන්නද හාල් මොල මගදී මොන ගැහිලා මම දන්න හිතවතු දෙමළෙන් කතා කරන නිසා ගිහිල්ලා අපේ වාහනේ පුරවල අපිට හැම දෙයක්ම ලබා දුන්නා. VFM දන්න දෙන්නෙක්. ඔබ අලිත් දන්න දෙන්නෙක් සමග අද දන්න දෙන්නෙක් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සිරිලරත්න සෙනරත් සමගින් මම කස්සප සෙනරත්. තාත්තයි පුතයි. අපි කතා කරමින් හිටියේ මේ
දෙමළ භාෂාවත් එක්ක තියෙන හැකියාව සහ ඒකත් එක්ක ලැබුණු අවස්ථාවන් පිළිබඳව මට විශේෂ දෙයක් තියෙනවා කියන්න. මොකද මේ මේක මගේ හිතවතුන්ට හොඳ පණිවිඩයක් වෙයි. තාත්තෙක් සහ පුතෙක් දෙන්නෙක් අතර තියෙන මේ සහයෝගිතාව සංසාරයෙන් පෙර ආත්මේ ඉඳලා ගේන්න ඇති කියලා මට හිතෙනවා. මම නිසා පුතාට හරියනවා, පුතා නිසා මට හරියනවා. මේ ජීවිතේ එහෙම වුණා. මම මතක් කරන්න එකක් දෙකක්. දැන් 2003 වසරේ දැන් කස්සප පුතන්වන් අපි අර යෝ වගේ දැන් ගුවන්විදුලියේ නිවේදකෙක්, ඊට පස්සේ හඬ කැවීම් ශිල්පියෙක්, නාට්‍ය ශිල්පියෙක්, රූපවාහිනී හඬ කැවීම්, DS සේනායක විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී හැටියට කටයුතු කරා. ඉතින් කොහොම හරි සර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ සේවය කරමින් ඉන්නවා. මම අතිගරු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විපක්ෂ නායකයතුමා එතුමාගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරනවා. ඉතින් දවසක් චීන තානාපතිතුමා එනවා හමු වෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා විශ්වාම යනවා කියන්නේ මොකද, එතුමා සිංහල හොඳට දන්න චීන ජාතිකයේ ජියන්ජින් චෙන් ඇවිල්ලා අගමැත විපක්ෂ නායක කරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කාලේදී කතා කර ඉන්නවා. මම එනවා. මම දැක්ක ගමන් තානාපතිතුමා ඇහුවා, මොකද මම තානාපතිතුමා අඳුරනවා. ඊට කලින් මම රත්සිරි වික්‍රමනායක අගමැතිතුමාගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරද්දී ඔය තානාපතිතුමා හැම කෙනෙක්ම අඳුරනවා රාජකාරිමය වශයෙන් කටයුතු කළ නිසා. මහින්ද මහත්තයා කිව්වා, ඔව් මේ මගේ මාධ්‍ය ලේකම්නේ චන්ද්‍රත් මහත්මයා, මම යනවා, එන්න මාව මුණ ගැහෙන්න කියලා මට කාඩ් එකක් දුන්නා. හොඳමයි කිව්වා. මේ මම පහුවදා කතා කරා, එතම බෙලාව කරන් කිව්වම මම කිව්වා මේ මගේ පුතා චීන ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් කරලා තියෙනවා, එකක එන්නකෝ කියලා කිව්වා. මමයි පුතයි යනවා, මතක තානාපති කාර්යාලයට යනවා. ගිහින් මං කිව්වා මේ මගේ පුතා චීන ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් පත්‍රයක් නියම කරලා තියෙනවා. මේක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සුදුසුකම් මනෝ තෝරන්නේ ලයිස්තු මෙහාට ආවහම මම නිර්දේශ කරනවා නම කියන්න කිව්වා. කිව්වා ඔබ එන්න චීනයට කියලා මට කිව්වා. මම හිතුවේ නිකන් කියලා. මම හරි ආසයි චීනයට. අපි අර චීන සංග්‍රහයම ඒ කාලේ අපි ඉස්කෝල යන කාලේ ඉඳලා කියනවනේ. ඔබ එන්න චීනයට, චීන ජාත්‍යන්තර ගුවන්විදුලි මම පළවෙනි නිවේදකෙක් සිංහල එන්න කියලා කිව්වා. මම හිතුවේ නිකන් වෙන්න ඇති කියලා මතකයි. ඊට පස්සේ අපි යනවා. පහෝදා මම යනවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක අනුරාධපුර පැත්තේ ගලෙන්බිඳුනු වැව රැස්වීමකට. මට දුරකථන ඇමතුමක් යනවා සෙන්රත් මහත්මයා. මම ජාත්‍යන්තරයට කතා කරා, ඔබගේ ජීවදත්ත මට ලැබෙන සරත සීවි එකක් නෙවෙයි ජීවදත්ත. හොඳයි කිව්වා. මං කොළඹ ඇවිල්ලා මම එතුමාට යව්වා. ඊට පස්සේ පුතාගේ එක ලැබුණාම එක මං අවශ්‍ය කටයුතු කරන්නම් කිව්වා. යම් කියනවා එන්න කියලා. මට එන්න කිව්වා. ආපහු ගියාම සෙනරත් මහත්තයා දැන් කියන යන ලෑස්ති වෙන්න. මං කිව්වා මේ නෝනා ගුරුවරියා පුතාල දෙන්න ඔක පුතා ඉන්නේ ඔස්සලෑවනේ සන්වාහිනී කරනවා පොඩි එකන 6 පන්තියේ ඔක්කොම යන්න. මට මගේ බහරව කාන්තියට කස්සපට 30කට අපිට ගුවන් ටිකට්පත් සමග 20ත් එක්ක දුන්නා. අන්තිම මොහොත තමයි කරු විපක්ෂ නායකයවකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිව්වේ. එතුමා කිව්වා බොහොම මේ වෙලාව හැටියට අපි කව ගිහිල්ලා ඉක්මනට එනවා කියලා. සමෝ අරගෙන එතුමාගේ ආශිර්වාදය ලබාගෙන ගියේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් විශේෂ සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා කස්සපට, මතකද? ඔව්. ඒකේ හොඳ සුසුකම් තියෙනවා. අපි ලබන මාසේ තමයි තියෙන්නේ. සෙන්නත් මහත්තයට උදව්වක් කරන්නත් එපා කියලා විශේෂ තිබ්බ ආනන්දි මතක ඇති. ඉතින් විශේෂ සමුග පරීක්ෂණයක් තියලා තෝරගත්තා. පුතා ගැන කතා කරන්න ගිහින් තාත්තටත් යන්න වුණා. එහෙම ගියා. ගිහිල්ලා මම චීන ගුවන්විදුලියේ සේවය කරන මගේ භාර්යාව කාන්ති
ඇයට විශ්වවිද්‍යාලයේ සිංහල උගන්වන්න අවස්ථාවක් ලැබුණා ඇය ගුරුවරියක් නිසා 30ක එහෙ පාසලට ගියා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා කස්සප මම අවුරුදු දෙකකින් යනවා මගේ තැනට කස්සප චීන ගුවන් විදුලියේ උපදේශක වශයෙන් කටයුතු කරනවා චීනේ චීන විශ්වවිද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකේ චීන භාෂාව පිළිබඳව උපාධියක් සහ ඩිප්ලෝමාවක් ලබා ගන්න අවුරුදු පහක් හිටියා ඔව් මට අත්‍තරම මේ තාත්තා කියපු විදිහට මේ අවස්ථාව බොහොම අපූර්ව අවස්ථාවක් මොකද අර මේ උසස් පෙළ ඉවර කරලා ළමා පිටියේ කාලේ ඔක්කොම ළමා පිටියේ අවසන් වෙලා එතකොට අපි තරුණයෝ බවට පත්වලා හිටපු කාලේ ඉතින් නමුත් ගුවන් විදුලි විවිධ වැඩසටහන්වල සහභාගී වෙනවා අර මාත් එක්ක අර කලින් කෝවගේ සමකාලීනව හිටපු අය අරවින්ද ලොකුගේ සුදේව හෙට්ටිආරච්චි මොක්ෂ විජේසූරිය වැනි ප්‍රවීණයෝ එතකොට පෞද්ගලික නාලිකාවලට සහභාගී වෙලා ඔවුන් ඒ නාලිකාවල වැඩ කරනවා ඉතින් මමත් කෙටි කාලයක් ඔය උසස් පෙළ පන්තිවල ඉන්න කාලේ ප්‍රකට ගුවන් විදුලි නාලිකාවකට සම්බන්ධ වෙලා හිටියා කෙටි කාලයක් ඊට පස්සේ එතනින් පස්සේ තවත් අවස්ථාවක් ලැබෙනවා රූපවාහිනී ආයතනයකට සහභාගී වෙන්න තමයි තාත කලින් කිව්ව විදිහට ස්වර්ණවාහිනිය එහි ලයිව් ඇට් 8 නිෂ්පාදන කණ්ඩායමේ සමාජිකෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා මේ බොහොම තරුණ අවදියේදී ඒ කියන්නේ උසස් පෙළ ලියපු වසරෙම තමයි මම ඒට සහභාගී වෙන්නේ තාත් එතකොට විපක්ෂ නායක මාධ්‍ය ලේකම් මම මාධ්‍ය වේදිකාවක් විදිහට කටයුතු කරනවා මට හොඳ අත්දැකීම් තියෙනවා එතකොට දැන් ඕනම අවස්ථාවක මම හිතන වර්තමානයටත් ඒක පොදුයි දේශපාලන ව්‍යාපාරයේදී විපක්ෂයේ මතවාදී වොයිස් කට් එකක් ගන්න හරි මොන හරි දෙයක් කරනවා කියන එකේ හැම වෙලාවෙම තියෙනවා පොඩි නිවුස් පැත්තෙන් ගත්තාම පොඩි වැලියු එකක් තියෙනවා ඉතින් ඒ දවස්වල මම තමයි අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ හිටපු වැදගත් සමාජික විදිර උන් සලකන්නේ මොකද විපක්ෂ නායකගේ මාධ්‍ය ලේකම් නිසා හැම වෙලාවෙම අපිට ප්‍රමුඛතාවයෙන් වොයිස් කට් එකක් ගන්න පුළුවන් කියලා මාවම තමයි යොමු කරන්නේ ඉතින් මම යනවා ඉස්සර මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් වොයිස් කට් ගන්න තාමත් එතුමා එක මතක් කරනවා එතුමාට තාමත් මතකයි ඔය සම්බන්ධේ ඉතින් ඔය වගේ බොහොම රසවත් සිද්ධි තිබුණා ඒතර තාත්තා මාධ්‍ය ලේකම් එතුමාගේ ඊට පස්සේ අර කිව්ව වගේ නමුත් ඔය දේවල් කර කර ඉන්නකොට ඉතින් ගෙදරිනුත් විරෝධතා එනවා ගෙදරින් කියලා කියන අම්මා මගේ මව කාන්ති සෙනරත් ඇය ගුරුවරියක් අපේ පවුලේ ඉතින් අර තාත්තා එදා ඉඳලම කාර්ය බහුල චරිතයක් කොයි වෙලෙත් තාත්තා හිටියේ වැඩසටහන් වලට යනවා කොළඹින් පිට යනවා මොකද මහවැලි සංවර්ධන අධිකාරී ඉන්නකොට නිරන්තරයෙන් කොළඹින් පිට ඊට පස්සේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ විවිධ කටයුතු ඉතින් අම්මා තමයි ගොඩක් වෙලාවට අපිව දිරිමත් කළා මේ හැම වෙලාවෙම මේ අපි නිවැරදි දේවල් වලට තල්ලු කරන්නේ. ඉතින් ඒ වෙලාවේ අම්මත් ඒ හැමෝම ගේම තිබිච්ච මේකක් තමයි උසස් අධ්‍යාපනය සඳහා යන්න ඕන කියන එක. එතකොට අයියා හිටියේ විදේශගත වෙලා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ යනවද තව කොහෙට හරි යනවද කියන දෙගිඩියාවේ ඉන්නකොට තමයි ඔය චීන ශිෂ්‍යත්වයට අයදුම් කරලා තිබුණේ. ඉතින් ওই විදිහට කාලේ ගෙවෙයි. මම අපි ඊළඟ විරාමයෙන් පස්සේ ඒ තොරතුරු කතා කරමු. VFM දන්න දෙන්නේ යලිත් ඔබ දන්න දෙන්නෙක් වැඩසටහන සමග එකතු වන්නේ VFM ගුවන් විදුලියේ මම කස්සප සෙනරත් මගේ පියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීල රත්න සෙනරත් අද අපි දෙන්න තමයි දන්න දෙන්නෙක් විදිහට මේ ගීත තෝරමින් කතා බහේ නිරත වෙලා ඉන්නේ ඉතින් විරාමයට කලින් කතා කරමින් හිටියේ මේ අපේ චීන ගමන සහ ඒහා සම්බන්ධ තොරතුරු චීන කියලා කියන්නේ බොහොම සුවිශේෂී අත්දැකීමක් වුණා මම චීන ශිෂ්‍යත්වයට අයදුම් කරලා ඉන්න කාලේ අර කලින් කිව්ව වගේ තාත්තට අවස්ථාව ලැබෙනවා ලංකාවේ හිටපු චීන තානාපතිතුමා මුණ ගැහෙන්න මගේ ශිෂ්‍යත්වය ගැන කතා කරන්න ගිහිල්ලා චීන තානාපතිතුමා තාත්තට ආරාධනා කරනවා එහි රැකියාව කරන්න එන්න කියලා තාත්තයි අපි මුළු පවුලම චීනයට යනවා අපේ අම්මට රැකියාවක් ලැබෙනවා චීන සංනිවේදන විශ්වවිද්‍යාලයේ සිංහල කථිකාචාර්යවරියක් විදිහට සේවය කරන්න මම අයදුම් කරේ අත්වශ්‍යම මාධ්‍ය පිළිබඳින් මොකද අර මාධ්‍ය පිළිබඳ පොඩි කාලේ ඉඳලම උනන්දුවක් උනක් තිබුණු නිසා මම අයදුම් කරේ අත්වශ්‍යම මේ සිනමාව සම්බන්ධයෙන් ඉගෙන ගන්න බෙයිජිං චිත්‍රපට විශ්වවිද්‍යාලයේ තමයි මගේ පළවෙනි ස්ථානයේ බවට පත් වෙන ඊට කලින් මම කලින් තාත කියපු විදිහට අවුරුද්දක් චීන භාෂාව ඉගෙන ගත්තා චීන භාෂා විශ්වවිද්‍යාලයේ චීන චිත්‍රපට විශ්වවිද්‍යාලයේ අවුරුදු දෙකක් මම චිත්‍රපට විෂය පිළිබඳ හදාරලා චීන සංනිවේදන විශ්වවිද්‍යාලයට මාරුවක් ලබාගෙන එතනින් රූපවාහිනිය ගුවන් විදුලිය කියන අනිකුත් මාධ්‍ය පිළිබඳත් මගේ හැදෑරීම කරා ඒ නිසා මට පොඩි දෙයක් මතක් වුණා
මතකද ඔබ මේ චීනයේ ඉන්නකොට චිත්‍රපටයක් කර One Day in Beijing කියලා. ඔව්. ඒකට සම්මාන ලැබුණා නේද? ඔව් චිත්‍රපට ඒ කියන්නේ අපිට ගණනාවක් කරන්න ලැබෙනවා චීන හිටපු කාලේ කෙටි චිත්‍රපට ගණනාවක් කරන්න ලැබෙනවා. ඒයින් තාත් සඳහන් කරන්නේ මේ අවසාන ග්‍රැජුවේෂන් ෆිල්ම් එකේ නැත්තම් උපාධිය සඳහා කරපු චිත්‍රපටය. මේ චිත්‍රපටයේ අත්‍තරම අධ්‍යක්ෂවරයෙක් විදිහට සහභාගී වෙන සම අධ්‍යක්ෂවරයෙක් විදිහට සහභාගී වෙන අවස්ථාව ලැබෙනවා. මේක කරන්න මූලිකත්වයේ ලැබෙන්නෙත් අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට ඔහු WD සමන්ත මගේ විශ්වවිද්‍යාලයේම මට සීනියර් පන්තියේ නැත්තම් ජ්‍යෙෂ්ඨ පන්තියේ හිටපු සහෝදරෙක්. නමුත් සමන්තව මම දන්නවා චීනට යන්න කලින් ඉඳලා තාත්තත් සමන්තව දන්නවා. මම හිතන්නේ ලංකාවෙත් ඔහු කලක් මාධ්‍යට සම්බන්ධ වෙලා කටයුතු කරා ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනිය වගේ ආයතනවල ඔහු වැඩසටහන් ඉදිරිපත් කරා. අද නම් මාධ්‍ය ශාස්ත්‍රයේ ඔහු නැහැ. ඔහු පෞද්ගලික චීනය සමග අධ්‍යාපනයට අදාළ ව්‍යාපාරික නිරත වෙනවා. සමන්ත කෞශල්‍ය ඔහුවත් බොහොම ආදරෙන් මතක් කරන්න ඕන. මොකද චීනයේ ගත කරපු අවුරුදු 5ක පහමාරක කාලය තුල සමන්තත් සමන්තගේ බිරිඳ වෛද්‍ය භාග්‍ය රජුගු ඔවුන් දෙපළත් එක්ක තමයි මගේ කාලේ වැඩිපුර ගිහුනේ. මොකද තාත්තලා අවුරුදු 2කට පස්සේ ආපහු ලංකාවට ආවා. නමුත් ඉදිරි අවුරුදු 5ක කාලේ මම ගත කරේ ඔවුන් සමග. යතරතුර කලින් කිව්වා වගේ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියත් මට සේවය කරන්න ලැබුණා. ඒකදී සුවිශේෂී දෙයක් මතක් කරන්නට ඕන. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ 1975 සිට තමයි ලංකාවට වැඩසටහන් විසුරුවා හරින්නේ. ඒ විශාල ඉතිහාසයක් තියෙන ගුවන් විදුලියක්. නමුත් 2003 සහ 2005 අතර කාලේ තමයි තාත්තා හි උපදේශක විදිහට වැඩ කරන්නේ. තාත්තා ගුවන් විදුලියත් එක්ක වැඩ කරපු කෙනෙක්. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියට මීට පෙර ගිහිල්ලා හිටපු භාෂා උපදේශකවරු ගොඩක් වෙලාවට භාෂාව සම්බන්ධ ප්‍රවීණයන් තමයි ඔවුන් යොදාගෙන තිබුණේ. මම හිතන්නේ පළවෙනි වතාවට වගේ තමයි මේ ගුවන් විදුලි අධ්‍යක්ෂින් සහිත කෙනෙක්ව ඔවුන්ට ලැබුණේ. ඉතින් තාත්තා ගුවන් විදුලියට ගියාට පස්සේ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියට ගියාට පස්සේ අලුත් වැඩසටහන් ගණනාවක් හඳුන්වා දුන්නා. ඒකත් අර සාම්ප්‍රදායිකව තිබුණු රාමුවක් විඳිනවා කියන එක ලේසි පහසුනේ නැහැ. තාත්තට ඒ අවුරුදු 2 සැහෙන අපහසු වුණා ඒවා වෙනස් කරන්න ආකෘතිය. ඊට පස්සේ තවත් අවුරුදු 3ක් මට ඔවුන් සමග වැඩ කරන්න ලැබුණා. ඒ අවස්ථාවේදී අපි ඒවා තවදුරටත් දියුණු කරන්නට වෙනස් කරන්න අවස්ථාව ලැබුණා. මේ පසු කාලීනව තවත් ගුවන් විදුලිය සම්බන්ධ ප්‍රවීණයන් චීනයට ගියා. චන්දන තිලකරත්න, දිල්ෂාන් කීර්තිසර, චූලාබේ ශාන්ත කුමාර් හේරත්, අනෝජා, ඒ වගේම චතුක දිවාශන වැනි අය. වර්තමානයේ වෙනකොට නම් තවත් ප්‍රවීණයන් සුගත් පත්නායක, ඒ වගේම රවිමල් හඳුවල වැනි අය එහි සේවය කරන. නමුත් වර්තමානයේ වෙන විට මේ වැඩසටහන්වල හැඩය මේ දැන් අපි දකින විදිහට වෙනස් කරන්න මම හිතන්නේ මූලික වුණේ, පුරෝගාමි වුණේ තාත්තා 2003 දී හඳුන්වා දුන්නු වෙනස්කම්. ඉතින් ඒකත් බොහොම විශේෂ අත්දැකීමක්. මොකද මම ගුවන් විදුලියේ ළමා පිටියේ කරනකොට මම තාත්තා වෙළඳ වැඩසටහන් කරනවා දැකලා තිබුණා. ඒ කාලෙත් ගුවන් විදුලියේ වෙළඳ වැඩසටහන් ආකෘතිය වෙනස් කරපු කෙනෙක් විදිහට තමයි තාත්තව හඳුන්වන්නේ පොදු පිළිගැනීම. මොකද ගුවන් විදුලියේත් වෙළඳ වැඩසටහන් තිබුණේ මැදිරි ඇතුලේ. ගොඩක් වෙලාවට මැදිරි ගතව තමයි මේ වැඩසටහන් පටිගත කෙරුණේ. මම නිවැරදි නම් තාත්තා ප්‍රමුඛ සංනිවේදකෙක් එකල මේ වැඩසටහන් මැදිරියෙන් එළියට අරගෙන ගිහිල්ලා විවිධ රාජ්‍ය ආයතනවල, විවිධ පෞද්ගලික ආයතනවල සුබසාධක සමිතිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් පටිගත. මේක ටිකක් තාක්ෂණික පැත්තෙන් ගත්තහම අභියෝගයක්. අද වර්තමානය වෙන විට තාක්ෂණික ඉතාමත්ම සරලව භාවිතා කරනවා මේ වැඩසටහනට. නමුත් 1980 දශකයේ 90 දශකයේදී ගුවන් විදුලි වැඩසටහනක් එළියට අරගෙන ගිහිල්ලා කරනවා කියන එක විශාල අභියෝගයක්. ඉතින් තාත්තා ඒව කරා. ඉතින් ඒ වගේම චීන ජාත්‍යන්තර ගුවන් විදුලියෙත් ආකෘති වෙනස් කරන්න, වැඩසටහන ආකෘති වෙනස් කරන්න තාත්තට හැකියාව ලැබුණා. ඒ වගේම තවත් වැදගත් එකක් මම හිතන්නේ මට මතක් වෙනවා ලේක් හවුස් එක. එහෙම නැත්නම් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ තාත්තා සේවයට ගියාම පත්තරේට රේඩියෝ එකක් තාත්තා හඳුනා දෙනවා. තාත්තා රේඩියෝ නම් ගණනාවක් බිහි කරලා දෙනවා. මම හිතන්නේ නම් අපි කිව්වත් නොකිව්වත් ඒක ගොඩක් අය දන්නවා. මේ ලේක් හවුස් ආයතනයේ අධ්‍යක්ෂින් ගැනත් අපි කතා කරමු. ඔව් ලේක් හවුස් ආයතනයේ මට අවශ්‍ය කළා ගුවන් සම්බන්ධ කෙනෙක් හරිද. එතන මම ඒක දැක්කේ රුසියාවට ගියා. එහි ප්‍රෞඩා පුවත්පත් ආයතනය අපි නැරඹුවා. මම දැක්කා වටේටම රූපවාහිනී යන්ත්‍ර සවි කරලා තිබුණා. මං ඇහුවා ඇයි කියලා. සියලුම නාලිකා, රූපවාහිනී නාලිකා, ගුවන් නාලිකා එකට ඒකාබද්ධ වෙලා තමයි ඒගොල්ලෝ කළේ. මටත් ඕන කළා ගුවන් විදුලියත් සමග කටයුතු කරන්න. මම එවකට හිටපු සභාපතිතුමාත් සමග කතා කරගෙන පැයෙන් පැය පුවත් ලේක් හවුස් මැදිරියේ සිට කියලා මැදිරියක් හදලා නිවේදන කටයුතු සඳහා
එහෙ ඉන්න පත්පත් කලාවේදීන් කටහඬ පරීක්ෂණයකින් තෝරාගෙන ඔවුන් බොහොම ආසාවෙන් කැමැත්තෙන් කිව්වා මෙන්න මේ පැයේ ප්‍රවෘත්ති වැඩි විස්තර සඳහා හෙට දිනමින බලන්න ඒ ආදිවාසීන් හෙට ඩේල්ස් බලන්න එතකොට මෙතන ඒකාබද්ධතාවයක් ඇති වෙනවා මට ඕන කළා ඒකම රූපවාහිනී නාලිකාවක් අනාගතයේදී ඇති කරන්න මොකද එහෙම නැත්තම් පත්තර මම කියත පත්තර පවතින අවුරුදු 10යි දැන් ඒකෙන් දැන් පහක් ගිහිල්ලා ඉවරයි මොකද දැන් පත්තර කියවන අඩුයි කියවන්නේ නැහැ මොකද අන්තර්ජාලය ඔස්සේ සියලු තොරතුරු ගලා එනවා අපි එහෙම නැත්තම් අපි එක තැනක හිර වෙනවා ඒ නිසා අපි මේ ගුවන්විදුලි රූපවාහිනී නාලිකාත් එක්ක අත්‍යල් බැඳගමු කියලා පටන් ගන්න නමුත් වැඩි කල් කරන්න එක බැරි වුණා ඉතින් කස්සප දැන් ඔබ දැන් අර ඔබ කරපු චිත්‍රපටයකට ලැබුණා නේද සම්මාන ලැබිලා ඔස්ට්‍රේලියාවට ගියා ඊට පස්සේ තවත් මන්දනේ කොයි කොයි හරි ගියා අර අවසාන මේ උපාධිය සඳහා කරපු ඒ කෙටි චිත්‍රපටයට ජපානයේ ග්‍රීසිය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව කියන රටවල් වල පැවතුණු විවිධ චිත්‍රපටි උළෙලවල් වලට අපි ඉදිරිපත් කරා ඒකෙදි විවිධ සම්මාන වලට වදුන් වුණා ඒ නිසා සංචාරය කිරීමේ අවස්ථාවක් ලැබුණා ඊට පස්සේ දැන් ඔබ උපාධිය ඉවර කළා එනකොට චීන රජයේ මාසින් රජයේ මගින් ඔබ පත් කළ වෙනවා මෙහි ගුවන්විදුලිය එහි ශාඛාවක් මෙහි ආරම්භ කරන්නට ඔන්න ආපහු තාත්තගේ පුතාගේ සම්බන්ධතාවේ පුතා නිසා තාත්තට තාත්තා නිසා පුතාට අවස්ථාව ලැබෙනවා ඔබ ඇවිල්ලා රූපවාහිනී ඔබ මේ චිත්‍රපට සංස්ථාවේ සේවය කරන සහකාර සම්බන්ධකාරීවරයෙක් හැටියට චිත්‍රපටයේ ලෝකෙ බොහෝ දෙනෙක් ඔබ බොහොම අගය කළා රවින් රන්දනිය මහතායතුළු හැමෝම ඊට පස්සේ ඔබ චීන රජයෙන් ආරාධනා කරන ඔතන නෙවෙයි ඔබ ඉන්න ඕන අපේ තනයි මේ ෆෝර්ට් සිටි ආයතනයට එන්න කියලා ඒ අනුව ඔබට ලැබුණු ගුවන්විදුලියේ යලිත් මෙහි ආරම්භ කිරීම අවස්ථාව ඔබ මට පවරන තාත්තයි පුතයි දන්න දෙන්නේ VFM දන්න දෙන්නේ දන්න දෙන්නේ අද ඔබ හමුවට ඇවිල්ලා ඉන්නේ දෙන්නගෙම අහගත්තානේ හොඳ හොඳ දේවල් නේ හොඳයි අපි සතුටු වෙනවා ඉතින් තවත් තාත්තලා පුතාලා වුන් තරම් මේ රටේ ඉන්නවා සමහරට වෙන්න පුළුවන් වෛද්‍ය ශේෂ්ත්‍රයේ ඒ වගේම තව ව්‍යාපාර ලෝකේ දේශපාලන ශේෂ්ත්‍රයේ ඉතින් මම හිතන්නේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ තවත් අය නැතුව නෙවෙයි ඉන්නවා ඉතින් අපිට සුවිශේෂී අවස්ථාවක් අපේ අත්දැකීම් තවත් තාත්තලා පුතාලට ලබා දෙන්න ලැබුණා කියලා සතුට වෙනවා. මොකද මට තව සතුටක් තියෙනවා යන යන තැන කොහේ ගියත් මාව හඳුනන්නේ දැන් ඉපරිත ව්‍යාපාරේ. අපි අපේම මලගෙදර සහභාගී වුණේ. බොහෝ දෙනෙක් මාව බලන්න ආවා. මගේ කටහඬින් පමණයි දන්නේ රූපේ දකින්න ඕන කියලා ආවා. ඉතින් මේ හරිය වහගෙන ගියත් මාව අඳුර ගන්නවා කියනවා මේ හරියෙන්. එහෙම කියන පිරිසේ ඉන්නවා. දිස්ත්‍රික්ක පහක් පහු කරගෙන මම මාධ්‍යවේදී කැටියට රම්පාට යන්න පුළුවන් වුණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මම මේ ගියේ ගමනේ අත්දැකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නැතුමා ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මැතුමා එතුමා කිව්වා ඔබ මාධ්‍යවේදීකට යන්න පුළුවන් ඕන තැනක ඔබ යන්න මම ගියායි වගේම ඉතින් මම දැක්කේ නැහැ කිසිම තැනක මහජනතාවට කරදර කරනවා ඔවුන්ගේ අවශ්‍යතාවය යන හේතුව විමසලා ඔවුන්ට ඒ කටයුතු කරන්න දීර්ඝ කාලයක් රට වහලා තියෙනවා එහෙම නැතුව බෑ මේ කොරෝනාවෙන් බේරෙන්න නමුත් ඉතින් මම දැක්කා මේ හැම තැනකම මහජනතාවට නිදහසේ සැරිසරන්න ලබා දෙලා තියෙනවා ඉතින් මිනිස්සු තමයි බොහෝ විට ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න. එහෙම නොගැනේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ජීවිතේ මම නම් ඇත්තටම මගේ අතීතයේ සිහිපත් කළා මම සතුට වෙනවා. ඒක තමයි මට තියෙන සතුට. මා විශාල පිරිසක් මම මුදල් වලට වැඩිය හම්බ කරලා තියෙන්නේ ජනතාව. රසික රසිකාවන් ලංකාව පුරා ඉන්නවා. ඒ නිසා මම ඉතාමත් සතුට වෙනවා. ඉතින් මගේ දරුවෝ තුන්දෙනාමත් මේ මාධ්‍යයට සම්බන්ධ වීම ගැනම සතුටු වෙනවා. ඔවුන්ගේ උප්පත්තියත් එක්කම මටත් යම් යම් බැඳීම් ඇති වුණා. මම එකයි කිව්වේ කස්සප පුතණුවන්
जीवित मगे जीवित बहु अवस्था ओहू निशा लभलती है मम निशा लभलती है मैं संसार नदीम इधन जाति जाति मगे भार्यावत मगे दर्वन मत वासना मन के मम प्रार्थना करना मे वेडसहन सहभागी लभीम पिलीबंद मठात थातटत विशाल सत्टाक्तनो दिंग वी एफ एम आयतने वेनुवेन विशेष मे वेडसन अपट आराधना करपु गिहान कालिंग सहोदय अटत अभी विशेष स्तुत्या पीरनामन ओण मे वेडसहन पुरावटम कथाकर देवावली अभी प्रेक्षकियां असन्न अंट अपिटती अद्यकी पिलीबंद कथाकर විශේෂයෙන්ම මාධ්‍යට සම්බන්ධ වෙච්ච නිසා තාත්තා කලින් කිව්ව දෙයට මට දැක එකතු කරන්න හිතනවා මේ තාත්තා දේශපාලනිකව විවිධ තනතුරු වල හිටියත් අදටත් රටම ඔහුව හඳුනන්නේ සහ ගරු කරන්නේ මාධ්‍යවේදියෙක් විදිහට ඔහු කරපු කියපු දේවල් වලට මොකද ඒකට හොඳම සාක්ෂිය තමයි අපි අපි අදට වුණත් තැනකට ගියාම කවුරු හරි මුණ ගැහුනහම තාත්තා ගැන සඳහන් කරාම අපට තියෙන පිළිගැනීම අපට පෞද්ගලිකව අපි දන්නවා ඒක දේශපාලනික තනතුරු හරිය කිසි දෙයකින් නොවේ මාධ්‍යවේදී සිල්රත්න සෙන්රත් කියන නමින් ඔහු අර කිව්ව විදිහට මුදල් වලට වඩා මිනිසු හම්බ කරලා තියෙනවා හොඳ දේවල් ඔහු ඉතුරු කරලා තියෙනවා සමාජයට දායාද කරලා තියෙනවා ඒ නිසා ඒ කහු කරපු දේවල් වල ලැබීම අපිටත් තියෙනවා වැඩි වශයෙන්ම සහ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන තාත්තා සාමාන්‍යයෙන් අපි කුඩා කාලේ ඉඳලම මට තියෙන සුවිශේෂී අත්දැකීම තමයි නිදහස අපිට ලබා දුන්නු නිදහස අපිට කැමති දේවල් කරන්න ඔහු නිවැරදි නිසි මඟ පෙන්වීම අපිට දුන්නා නමුත් අපිට නිදහස දුන්නා අපි කැමති දේවල් කරන්න සහ ඔහු මම දැකපු සුවිශේෂී චරිතයක් මේ බොහොම ලිබරල් එහෙම නැත්නම් බොහොම නිදහස් චින්තකයෙක් ඔහු සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් නෙමෙයි ඒ නිසා තමයි අපටත් මම හිතන්නේ මේ විවිධ අලුත් ඔපචුනිටිස් එහෙම නැත්නම් විවිධ අවස්ථාවන් සාධනීයතා ඇති කර ගන්නට ජීවිතේ ඔහු හිතන විදිහට හිතන්න අපිව පෙළඹුණා ඉතින් ඒකත් සුවිශේෂී දෙයක් මම හිතන්නේ තාත්තා අවසාන වශයෙන් තෝරලා තියෙන ගීතයත් ඒකට හොඳ උදාහරණයක් කියලා මට හිතෙනවා මොකද ඔහු සාම්ප්‍රදායික රාමුවේ හිතන කෙනෙක් නෙමෙයි ඔහු අලුත් අලුත් දේවල් හිතන කෙනෙක් ඔහු මාධ්‍ය ජීවිතෙත් වෙනස්කම් කරපු කෙනෙක් ඒ නිසා ඒක අපට පෞද්ගලිකවත් සුවිශේෂී අත්දැකීමක් ඒ නිසා මම සතුටු වෙනවා පුතා විදිහට අද තාත්තා දිහා අපි තාත්තා නිසා අපට අපි දන්නවා විවිධ පවුල්වල විවිධ පියවරු පුතු ගැන තියෙන කතා එහෙම නැත්නම් තියෙන දේවල් එක බැලුවම අපිට ඉතාමත්ම සතුටින් තාත්තා ගැන ආඩම්බරෙන් කතා කරන්නට පුළුවන් ඒ නිසා ඒ ගරුත්වය තාත්තා අපිට දීලා තියෙනවා සමාජයට ඉතිරි කරලා තියෙනවා ඉතින් මේ විවිධත්වය සහ ඒ වෙනස්කම් හමුවේ තාත්තත් එක්ක මේ ශ්‍රේෂ්ඨ ගණනාවක අත්දැකීම් බෙදා හදා ගන්න ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා ඒක මාධ්‍යයට විතරක් නෙමෙයි සමාජයටත් සමාජ ජීවිතේ අපේ පෞද්ගලික ජීවිතවලටත් ඒ විදිහටම අපට සෑහෙන උපකාරී වෙලා තියෙනවා. අවසාන ගීතේ තෝරමු. හොඳයි තෙන් ගිහන් බොමත්ම සූති අපේ කල්ලානි මිත්‍රෙක් ඔබ මාධ්‍යයට ආභරණයක්. එනිසා VFM නාලිකාව සමග මම ප්‍රිය කරන නාලිකාවක්. වැඩසටහන තාම ලස්සනයි. වැඩසටහන වල ඒ හඳුන්වා හැඳින්වීම බොහොම ලස්සනයි. දන්න දෙන්නෙක් වගේ ඒ නිසා මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා කස්සප පුතණුවන් කිව්වා වගේ මම මගේ ජීවිතේ මගේ දරුවන්ට නිදහස තමන්ට තීරණ ගන්න අවස්ථාව ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට උන් අපූරු තීන්දු ගත්තා මම මගේ විවාහ ජීවිතේත් මම කිව්ව දෙයක් තමයි මට දෙමව්පියෝ ලැබිලා තියෙනවා සහෝදර ලැබිලා තියෙනවා මගේ භාර්යාව තෝරගැනීම අයිති විතරයි මට තියෙන එක මට දෙන්න කියලා ඒ අයිති මගේ දරුවන්ටත් දුන්නා දැන් දූල දෙන්නෙක් දැන් පවුලට ලැබිලා තියෙනවා තවත් දුවෙක් ලැබෙයි ඉදිරියේදී ඒ තීන්දු තීරණ ගැනීම දරුවන්ට බා දුන්නා කිසිම දවසක වුන් වැරදි තීරණයකට ආවේ නැහැ ඒ නිසා මම සතුටින් මේ මාධ්‍ය ජීවිතේ ගත කරනවා ඒ නිසා මම පුළුවන් හැම අවස්ථාවක මේ වෙනකොට මගේ මා විසින් නිර්මාණය කරපු ගුරුහරුකම් දීලා හදපු මාධ්‍යවේදී දරුදරියන් 50 60ක් අතර ඉන්නවා
VFM. දන්න දෙන්නේ.